MTA San Andreas ඉතිහාසයේ වසර 8ක අත්දැකීම් සහිත යලු ගේමින් වෙතින් පළගැන් වෙන San Andreas Multiplayer සර්වරය Android phones භාවිතා කරන ඔබ සඳහාම දැන් විවෘතයි. ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම ආදරයෙන් යල්ලොක් YouTube channel එකෙන් කියන තව වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් අපි මේ වීඩියෝ එකේ ගෙනල්ලා තියෙන ටියුටෝරියල් වීඩියෝ එකක්. මොකද්ද මේ ටියුටෝරියල් එක? ඔයාලා දැනටම කොට දෙනෙක් register වෙලා ඇත්තේ අපේ website එක හරහා. game එකේ අපේ server එකේ account හදාගෙන ඇති. ඉතින් ඔයාලා game එක දාගත්ත නැති කවුරු හරි ඉන්නවනම් game එක දාගන්නේ කොහොමද? හරියටම step by step game එක දාගන්නේ කොහොමද? කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අපි කියලා දෙන්න හදන්නේ. ඉතින් මේකට ගොඩක් අයට data තියෙන්න පුළුවන් game එක download කරගන්න. සමහර අය WhatsApp package එකකින් වෙන්න පුළුවන් ඉන්නේ. ඉතින් WhatsApp package එකකින් ඉන්න කෙනෙක් තුනත් WhatsApp එක හරහා ඔයාලට data file එක APK එක download කරගෙන මේකෙන් හරියටම install කරගෙන කොහොමද අපේ server එකට set වෙන්නේ? ඒ වගේම data තියෙනවා නම් Play Store එකේ මොන app එකද හරියටම දාගන්න ඕනේ කියන එක තමයි අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි මුලින්ම යමු අපේ වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලා දන්නවා දැන් මොකද වෙබ්සයිට් එක කියලා. yellow sam කියලා Google එකේ search කරන්න. ඊට පස්සේ උඩට වෙන වෙබ්සයිට් එකට යන්න. ඒකට ගිහිල්ලා මේ register now කියන බටන් එක ඔබලා ඔයාගේ account එකට login වෙන්න ඕනේ. ඔයා කලින් register වුණ account එකට. මම login වෙනවා. වගේකට ලොගින් වුණාට පස්සේ ඔයාලට මෙතන අපි මෙතන සපෝට් එකක් තියෙනවා. ඕනෙ වෙලාවක මෙතන මැසේජ් එකක් දාලා ඔයාලට සපෝට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මැසේජ් එකක් දැම්මම ඔයාට අපේ ඒජන්ට් කෙනෙක්, සපෝට් ඒජන්ට් කෙනෙක් ඔයාට රිප්ලයි එකක් දාවි. කොහොමද මේක දාගන්නේ? ඔයාට මේ වීඩියෝ එක අලුතෙන් එන කෙනෙක්ට නම් මම මේ කතා කරන වීඩියෝ එක ඔයාට YouTube link එකක් හරි ලැබෙවි මෙන්න මේක විදිහට කරන්න කියලා. එහෙම නැත්නම් ඔයාට අපේ WhatsApp group එකේ link එක හම්බෙවි. ඒකෙන් download කරගන්න පුළුවන්. ඒකෙන් ඔයාට support එක ගන්න පුළුවන්. එහෙම කියලා. ඉතින් මෙතන ඔයාලට ෆුල් සපෝට් එක හම්බ වෙනවා අපේ yellow සපෝට් ඒජන්ට් කෙනෙක්ගෙන්. ඒජන්ට් කෙනෙක් රිප්ලයි කරන ගමන් ඉන්නේ. බලමු යා රිප්ලයි එකක් දාවි. අනිත් එක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඔයාලට ඔයාලා මෙච්චර කාලෙකට මේකේ chat කරපු හැමදේම කලින් chat කරපු history එක පවා මෙතන තියෙනවා. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් වුණාම ඒ කලින් ප්‍රශ්නෙකට උනත් උත්තරේ ඒක නැති වෙන්නේ නැහැ. ඒ විදිහටම තියෙනවා. ඔබද ස්මාර්ට් මොන සර්ව එක ගැන දැනගන්න ඕනේ. මේ විදිහට ඔයාට ඒතන සපෝට් එක ගන්න පුළුවන්. අපි යමු කොහොමද මේක ගේම් එක දාගන්නේ කියලා බලන්න. ආයි මම ලොග් අවුට් වෙනවා. හරි, ඔයාලට පුළුවන් මෙන්න මේ සයිඩ් බාර් එක ඕපන් කරගෙන මෙතන මේ ඉරිතුන ඔබලා සයිඩ් බාර් එක ඕපන් කරගෙන අපේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. අපේ community එකට Sam WhatsApp community එකට මෙතන join වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ main WhatsApp group කියන එකෙන් ඔයාලට main WhatsApp chat group එකට join වෙන්න පුළුවන්. ඒත් අර community එකේම තියෙන main chat group එකට තමයි එතනින් join වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ඔයාට මේ message එක දාන්න පුළුවන්. මේ message එක දැම්මම
මේ කමියුනිටි එකේම තියෙන මෙන්න මේ SAMP APK data කියන group එකට ඔයා join වෙලා ඉන්නේ. එතකොට මේකේ මේ විදියට අපේ admin කෙනෙක් හෝ support agent කෙනෙක් ඔයාට data file එක, මේ තියෙන data file එක, මේ තියෙන APK එක, මේ දෙක ඔයාට මෙතන WhatsApp එක කරා download කරගන්න පහසුකම හදලා දෙනවා. ඉතින් ඊට පස්සේ එහෙම ඔයාට එතනින් WhatsApp එක අරහා ගේම් එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට Play Store එකට ගිහිල්ලා Play Store එකේ ඔයාට data තියෙන කෙනෙක් නම් එහෙම ප්‍රශ්නයක් නැත්නම් SAMP Launcher කියලා search කරලා මෙන්න මේ app එක හරහා මේ app එකෙන් ඔයාට අපේ server එකට join වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මේකෙත් ඇතුලෙන් අර data file එක download කරන්න ඕනේ අර විදියටම. ඒක ඔයාට data ප්‍රශ්නයක් නැත්නම් සහ මම මේ කියා දෙන්න යන විදියට අලුත් Android OS versions තියෙන අයට මේ විදියට data file එක දාගන්න බැරි වෙන්න පුළුවන්. මොකද folder access දෙන්නේ නැහැ OS එකෙන්. අන්න එහෙම කෙනෙක්ට නම් අර Play Store එකේ තියෙන ඒ game එක දාගත්තත් කිසි ප්‍රශ්නයක් නැතුව server එකට එන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැත්නම් folder access තියෙනවා නම් Android 11 වගේ OS එක ගන්න මම මේ කරන විදියට ඔයාලට WhatsApp එකකින් data file එක සහ APK එක download කරගෙන WhatsApp package එකෙන් download කරගෙන ඔයාලට game එක install කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක install කරගන්නේ කියලා. දැන් මම APK එක download කරගෙන තියෙන හරි අපේ admin කෙනෙක් මේ දාලා තියෙනවා මං ඉල්ලුවන් පස්සේ. මෙතන data file එක මං කලින් download කරගෙන තියෙන මං ඒක මගේ download folder එකට download කරගෙන තියෙන APK එක මම මෙතනින් download කරගත්තේ. මම පෙන්නන්නම් මේක කොහෙන්ද ගන්නෙ කියලා. අපි යමු ඔයාලා මෙන්න මේ app එකක් දාගන්න අවශ්‍යයි මේ වැඩේට. මේක install කරගන්න මේ iz archive කියන එක. ඒකත් ඔයාලට Play Store එකෙන් ගන්න පුළුවන් පොඩි app එකක් MB4ක වගේ. iz archive කියලා search කරාම මෙන්න මේ app එක මේක ඕපන් කරගන්න download කරලා ඕපන් කරගෙන ඔයා WhatsApp එකෙන් නම් download කරේ මෙන්න මේ path එක යන්න Android කියන folder එක ඇතුළට ගිහිල්ලා ඒකේ media කියන folder එකට ගිහිල්ලා ඒකේ ඔයාගේ business WhatsApp එක යන්නම් තියෙන්නේ මේ com.whatsapp.whatsapp for business කියන එක w4b කියලා තියෙන එකට යන්න. ඔය normal WhatsApp එක නම් තියෙන්නේ com.whatsapp කියන එකට යන්න. මගේ business එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒකට ගිහිල්ලා ඒකේ මෙන්න මේ media කියන folder එකට යන්න. ඒක ඇතුලේ තියෙනවා WhatsApp business document කියන folder එක. ඒක ඇතුලට ගියන් පස්සේ ඔයාලා බලන්න පුළුවන් මම අර අතන download කරපු base APK කියන APK එක තියෙනවා. මෙන්න මේ base APK කියන එක. ඒක මම මෙතනින් මෙහෙම install දීලා install කරගන්න ඕනේ. මෙතන ඔයාලගේ පළවෙනි පාට නම් මේක කරන්නේ install unknown apps කියන permission එක ඔයාලගේ මේ set archive කියන app එකට ඉල්ලාවි. ඒ මොනොත් අතන setting කියන option එක දීලා මෙන්න මේ tick එක on කරන්න. එතකොට ප්‍රශ්නයක් නැතුව install කරගන්න පුළුවන්. ඊට පස්සේ එකපාරක් back කරලා install කියන එක දෙන්න. ඊට පස්සේ මගේ APK එක install වෙනවා. හරි. ඒක done. ඒක එහෙම done දීලා ඊළඟට ඔයා කරන්න තියෙන දැන් අපිට තියෙන දැන් data file එක දාගන්න. APK install කරලා ඉවරයි. මෙතන තියෙනවා game එක. ඔයා එකපාරක් game එක open කරගන්න ඕනේ. එතකොට මේ access දෙන්න. Mic access ඉල්ලනවා. Storage access ඉල්ලනවා. මේ access දෙකටම allow දෙන්න. නැත්තම් ඔයාගේ වැඩේ හරියන්නේ නැහැ. ඊට පස්සේ මේකට පොඩ්ඩ වෙලාවක් යාවි. Check in for updates. Update තියෙනවද කියලා check කරනවා app එකේ. හරි. මේ විදිහට මේක app එක open වෙලා මෙන්න මේ interface එකට ආවට පස්සේ වා app එක close කරලා දාන්න. ඊට පස්සේ වා ආයෙත් මේ iz archive කියන app එකට ඇවිල්ලා වා දැන් යන්න ඔයාගේ data file එක download කරපු path එකට. මම කලින් පෙන්නුවා වගේ ඔයා WhatsApp එකෙන් නම් download කරේ මෙන්න මෙතනට තමයි එන්නේ. Media WhatsApp business document කියන එක. එතනට එනවා මේ files files.zip කියන එක. ආමගෙත් තියෙන එතන මෙන්න මේ zip file එකක් තමයි ඔයාට එන්නේ WhatsApp එකෙන්.
මේ ෆයිල්ස් .zip කියන ෆයිල් එක තමයි එන්නේ. ඒක ඔයා එක්ස්ට්‍රැක්ට් කරගන්න අවශ්‍යයි. මේකට එකපාරක් ටච් කරලා මේ එක්ස්ට්‍රැක්ට් හියර් කියන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ ටික් එක දාලා තියෙන, මොකද ඩිස්ප්ලේ එක ඔයාගේ ඕෆ් වුණොත් ස්ක්‍රීන් එක මේ එක්ස්ට්‍රැක්ටින් ප්‍රොසෙස් එක ඩවුන් වෙන්න පුළුවන්. ඒක නිසා ස්ක්‍රීන් එක ඔන් එකේ තියාගන්න මේක ඉවර වෙනකම්. අපි බලන්න මේක ඉවර වෙනකම්. හරි 97යි 98යි. හරි එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවරයි. එක්ස්ට්‍රැක්ට් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ෆෝල්ඩ එකක් බලාගන්න පුළුවන්. මෙන්න මේ ෆෝල්ඩ එක තමයි ඩේටා ෆයිල් එක කියන්නේ. ඔයා ඒක උඩ මෙහෙම ආයක ඔබාගෙන ඉඳලා ඒක උඩ ටච් කරන් ඉඳලා මෙතන මේ කොපි කියන ඔප්ෂන් එක දෙන්න. කොපි කියන එක දීලා ඔයා ආයේ එන්න ඕනේ බැක් වෙලා මෙන්න මේ මේ ඉතලයක් දාලා තියෙන ෆෝල්ඩ් එක වගේ ගබන්නේ. එතකොට බැක් වෙනවා. ෆෝල්ඩ් එකක් බැක් කළා. ඔයා එන්න ආයෙ මෙතන හෝම් එකට. ඊට පස්සේ යන්න ඕනේ ආයෙත් ඔයා Android කියන ෆෝල්ඩ් එක ඇතුළට. ඊට පස්සේ data කියන ෆෝල්ඩ් එක ඇතුළට ගිහිල්ලා ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒවා අර විදියට මම කියපු විදියට මේ ස්ටෙප් ටික කරා නම් යටම බලා ගන්න පුළුවන් ඒවා ඔයාලට ro.alyn_sampmobile.game කියන ෆෝල්ඩ් එක. මෙන්න මේ ෆෝල්ඩ් එක. ඔයාලා මේ ෆෝල්ඩ් එක ඕපන් කරලා මෙතන ඔයාලට පේනවා ෆයිල්ස් කියලා ෆයිල් එකක් තියෙනවා. ඒක empty. ඒතකොට අර කොපි කරන් ආපු ෆයිල් එක ඔයා මෙන්න මෙතනට පේස්ට් කරන්න ඕනේ. පේස්ට් කරලා ඒක පේස්ට් වෙනකම් බලන් ඉන්න. මෙතනත් මේ ටික් එක දාලා තිබ්බම ආඩි ස්ක්‍රීන් එක ඔෆ් නොවී තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕනේ මේ ඉසඩ් ආකයිව ඇප් එකෙන් ඔයාලට මේ ෆෝල්ඩර් ඇක්සස් එක දෙන්නේ නැත්නම් Android ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන data ෆෝල්ඩර් එකට ඔයාලට ඇක්සස් දෙන්නේ නැත්නම් කොච්චර කරත් ඒක ඕපන් කරන්න බැරි නම් ඔයාලට පුළුවන් අර මම කලින් පෙන්නපු Play Store එකේ තියෙන sample launcher කියන ඇප් එක දාගෙන ඒකෙත් ඒක ඩවුන්ලෝඩ් කරගත්තම ඒක ඇතුලෙන් ඊට පස්සේ data file එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට game එක කිසි ප්‍රශ්න නැතුව play කරන්න පුළුවන්. ඔයාට data ප්‍රශ්නයක් තියෙනවා නම් මේ විදියට WhatsApp එකෙන් අරගෙන මේ විදියට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට dataත් නැත්නම් ඔයාගේ Android version එකත් අලුත් නම් ඔයාට ලැප් එකක් වගේ computer එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඒක data cable එක හරහා computer එකට connect කරලා අර folder එක open කරලා එතනට copy කරගන්නත් පුළුවන් මේ data file එක. හරි මගේ file එක copy වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයා මේ ඔක්කොම ක්ලෝස් කරලා දාන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ ගේම් එකට යන්න. මේ ගේම් එක මේ විදිහට ඕපන් කරගන්න. ඕපන් කරගෙන ඉවරලා ඔයාලට මෙතන සෙටින් බටන් එකෙන් ඔයාලට මෙතන සිස්ටම් කීබෝඩ් එක ඔන් කරගන්න පුළුවන්. අවශ්‍ය නම් ඔයාලා ඒක ඔයාලට සෙට් නම් ඒක ඔන් කරගන්න, නැත්නම් ඒක ඔෆ් කරලා තියන්න. සිස්ටම් කීබෝඩ් එක කියන්නේ ඔයාගේ ඩිෆෝල්ට් පාවිච්චි කරන හෙලකුරු පාවිච්චි කරනවා නම් ඒ කීබෝඩ් එක ඔයාලට ගේම් එකට එතන ටික් එක ඔන් කරොත් ඒ කීබෝඩ් එක ඔයාලට ගේම් එකේ කමාන්ඩ්ස් එහෙම යූස් කරද්දී පාවිච්චි කරන්න තියෙන්නේ. මේක ඔෆ් කරලා තිබ්බොත් ගේම් එකේ ඩිෆෝල්ට් වෙන කීබෝඩ් එක තමයි ඔයාලට පෙන්වන්නේ. එතකොට ඔයාලට මේ voice chat කියන ටික් එක අනිවා ඔන් කරන්න, නැත්නම් ඔයාලට ගේම් එක ඇතුලෙන් කතා කරන්න බැරි වෙනවා.
ඊටපස්සේ ඩිස්ප්ලේ FPS කියන එක ඔයාලට ඔන් කරගන්න පුළුවන්. ඒතොර ආගේ කොහොමද FPS යන්නේ, ලැග් වෙනවද, ඔයාලගේ FPS rate එක බලාගන්න පුළුවන්. ඊටපස්සේ මෙතන FPS වාගේ ලිමිට් කරගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. වාගේ හොඳ GP එකක් තිබිලා ඒත් වාගේ FPS drop වෙනවා නම් වා මේක 60 වගේ දාලා යූස් කරන්න. 60 තමයි සාමාන්‍යයෙන් normal යන recommended FPS limit එක. හොඳ ෆෝන් එකක් වගේ තියෙනවා වාට ඊට වඩා දාලා play කරන්න පුළුවන්, smooth experience එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ chat string කියන එකෙන් වාට server එකේ chat එක අවශ්‍ය strings ගන්නට set කරගන්න පුළුවන්. chat එක position එක මෙතනින් හදාගන්න පුළුවන්. මේ chat එක display එක වාට එන්න ඕන තැන මේ යට තියෙන XY ඒ වලින් හදා ගන්න පුළුවන් සයිස් එකේ මඩු වැඩි කරලා. හරි. එතන සෙටින් ටික මේ විදිහට තියෙන්නේ. මම මේ විදිහට ටික ටික දාගෙන මෙන්න මේ ප්ලේ බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයා මේ විදිහට ඇඩ් එකක් දෙවි, ඇඩ් එකක් දෙනවා දෙක. වායික ටික දුරක් ප්ලේ වෙනකන් ඉඳලා මේ විදිහට ස්කිප් කරගන්න ඇඩ් එක. ඒක ඉඳලා හිටලා වෙනවා සාමාන්‍යයෙන්. ටික වෙලාවක් ඉඳලා ගේම් එකට ගියාම මේ වගේ ඇඩ් එකක් ප්ලේ වෙන්න පුළුවන්. ඇඩ් එක බග් වුණා. මම ආයෙ ක්ලෝස් කරලෙන්නම්. ඇඩ් එක මොකක් කරවනා. ඉතින් මේ ඇඩ් කියන ඒවා මේ අපි අන්ලොක් කින් අපි දාන ඇඩ් නෙවෙයි. මේක මේ ගේම් එකේ ඇප් එක හරහා යාලා ප්ලේ කරන්න ඇඩ්. ඉතින් ඒවට අපිට කරන්න දෙයක් නැහැ. ඒක වාලට පොඩ්ඩ වෙලා බලන් ඉඳලා ස්කිප් කරන්න වෙනවා. මොකද මෙයාලා ප්‍රොවයිඩ් කරන්න යාලට ආදායමක් එන්නේ ඒකින් නිසා. හරි, ආයෙ ගිහිල්ලා මෙතන ඇඩ් සර්වර් දීලා ඔයාලා මෙතන දාන්න play dot unlock dot lk dot එක දාලා 77 77 ඇඩ් සර්වර් දෙන්න. ඊට පස්සේ ඔයාලට සර්වර් එකට ජොයින් වෙන්න පුළුවන්. ඊට ඔයාලා මෙන්න මෙතන නික් නේම් එකක් කියලනවා. සර්වර් එක ඇඩ් කරගෙන ඉවරලා ඊට පස්සේ ඔයා නික් නේම් එකක් කියලනවා. ඔයා නික් නේම් එක දෙන්න ඕනේ ඔයාර වෙබ්සයිට් එක හරහා රෙජිස්ටර් වුණ නික් නේම් එක තමයි දෙන්න ඕනේ. ඒක සිම්පල් කැපිටල් හරියට ගන්න. අන්ඩර්ස්කෝප් එක මතක් වෙලා ගහන්න. මම ගහනවා මගේ SSD කියලා ගහලා කනෙක්ට් වුණාට පස්සේ ආර සර්වර් එකට යනවා. ඉතින් මෙතනින් එහාට ආයෙ දෙයක් නැහැ. ඔයාලට ස්කින් එක සිලෙක්ට් කරගෙන ඔයාගේ වොයිස් සිලෙක්ට් කරගෙන ඇක්ටිවේට් වෙලා නම් තමයි ඔයාලට ගේම් එකට ඇතුළට යන්න පුළුවන් වෙන. නැත්නම් ඔයාව ලොගින් පැනල් එක ගාව නවතිනවා, සර්වර් එකෙන් කික් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ගේම් එක දාගන්නේ. ආයෙත් පෙන්වන්නම් මම එකපාරක් මොකක්ද අනිත් ගේම් එක කියලා. ඔයාලට අර වර්ෂන් ප්‍රශ්නයක් ඇවිල්ලා ෆෝල්ඩර් ඇක්සස් ප්‍රශ්නයක් આવුත් සෑම්පල් ලොන්චර් කියලා සර්ච් කරලා මෙන්න මේ ඇප් එක තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේක ඇතුළෙන් ඔයාලට ආයෙ ඩේටා ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. මේකෙත් සර්වර් එක ඇඩ් කරගන්න අර විදියටමයි. මේක නම් මෙතන නම් මේ ස්ක්‍රීන් ෂොට් එක වෙන භාෂාවෙන් තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ ඇඩ් සර්වර් කියන බටන් එක. ඔයාලට ඉංග්ලිෂ් වලින් පෙන්නයි. මෙන්න මේ යට සෙටින් එකකට මෙහා පැත්තේ තියෙනක ඔබලා මෙතන ඇඩ් සර්වර් කියලා ඔයාලට ඉංග්ලිෂ් වලින් පෙන්නයි. ඊට පස්සේ මේ ෆේවරිට් ගිහිල්ලා මෙතන සර්වර්ස් කියලා තියෙන්නේ. මෙතන ෆේවරිට්ස් කියලා ඒකේ තියෙන ඇඩ් සර්වර් කියලා අන්න එතනට අපේ සර්වර් එකේ IP එක දාලා ඔයාලට අපේ සර්වර් එකට ඒ ඇප් එක හරහත් කිසි ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා තේරෙන්න ඇති කියලා. වීඩියෝ ටිකක් දික් වුණා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලට අපේ ඊයන්ලොක් ටීම් එක රිප්ලයි කරයි. එහෙම නැත්නම් ඔයාලට පහසුවෙන්ම අපේ වෙබ්සයිට් එකේ සපෝට් ඒජන්ට් කෙනෙක්ගෙන් අවශ්‍ය සපෝට් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp අපේ කමියුනිටි එකේ chat group එකේ අපේ players පවා ඔයාලට support එක දෙනවා admin කෙනෙක් නැත්නම්. chat එකේ ඕන දෙයක් දැනගන්න පුළුවන් play කරන විදිය පවා.
ඉතින් ඔයා ටෙක්නිකල් ප්‍රශ්නයක් ඇ්ගේ මොනහරි ප්‍රශ්නයක් ගේමගේ සර්වකට ලොගින්න්න බැරි ප්‍රශ්නයක් එකකවන්ට එක රජිස්ටර් වෙලා නැති ප්‍රශ්නයක් පාස්වඩ් එක මොක්කරි ප්‍රශ්නයක් ඊමල් එක මොක්කර ප්‍රශ්නයක් එහෙම මොනවාර තියෙනවා නම් වාලට මේ වෙබ්සයිට් එක අරහා වාලට සපෝට් එක ගන්න පුළන් යල්ලොක් සෑම් සපෝට් ඒජන්ට් කෙනෙක් එනම් අදර වීඩියෝ ගෙන්ට් කරනවා හැමතිනාටම ජයවේවා.